ඔබ අපේ හදවතේ සැනසීමෙන් ඉන්න තැන ආනන්දයේ මැවෙන බව ඔබ දන්නවද? එන්න හැම මොහොතකම ජීවත් වෙන්න. මේ ගී හතයි හදවතයි. අයිබෝවන් ආදරවන්ත සියාණ හිතවතුනි, මේ ආරම්භයේ සටහන් කරන්නේ ඔබත් මමත් සෙනෙහසින් හමුවන මිහිරිතම විනාඩි ගණනාව ගී හතයි හදවතයි වැඩසටහනටයි. හිතවතුනි, පසුගිය වැඩසටහන් වලට වඩා මෙවර වැඩසටහනේ විශේෂත්වයක් තියෙනවා. පූර්ව ප්‍රචාරක දැන්වීම හරහා ඔබ මේ වන විටත් ඒ ගැන දැනුවත් වෙලා අවසන්. අද අපේ ගී හත තෝරන්නේ මිතුරනි විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ, තෙරුවන් සරණයි ඔබ වහන්සේට. කතා බහ ආරම්භ කරමු අපේ හාමුදුරනේ පළවෙනි ගීතින්ම. තෙරුවන් සරණයි තරංගනේ. ගී හතයි හදවතයි වැඩසටහනේ අද මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීමට. පෙළඹීම් පිළිබඳව මේ වැඩසටහනේ පළවෙනි ගීතයේ හැටියට මම තෝරගත්තේ දරු දුක උහලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා කියන අපේ අමරදේව මහත්මයා ගායනා කරන ගීතය. මේ චිත්‍ර මේ පූජා කියන චිත්‍රපටියේ මේ ගීතය අඩංගු වෙන්නේ, අන්තර්ගත වෙන්නේ. මේ ගීතය තෝරගන්න විශේෂ හේතුව තමයි අද වෙනකොට මේ මව්ගුණ ගීත, ඒ වගේම පියගුණ ගීත විශේෂයෙන් වැඩි වශයෙන් අපිට අහන්න ලැබෙන යුගයක් මේ. නමුත් බුදුහාමුදුරුවන්ටත් බැරි වුණා අම්මටයි තාත්තටයි උපමාවක් යොදන්න. බුදුන් වහන්සේටත් බැරි වෙච්ච දෙයක් කරනකොට ඒ තුළ යම්කිසි සංයමයක් තියෙන්නට ඕනේ. ඉතින් දැන් ඇහෙන මව්ගුණ ගීතයක් ගත්තත් පියගුණ ගීතයක් ගත්තත් ඒක අර මේ පොදු සංගීත රටාවකට ඔහේ කියවෙන වචන ටිකක් විතරයි. අමරදේව මහත්මයා මේගේ හඬින් කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් සංගීතවත් වෙත්ත මේ දරු දුක උහුලා තනිව වැළපෙනා කියන ගීතය තුළ ඒ පදමාලාව අරගෙන බලපුවාම ඒ වචන ටික තාමත්ම නිවැරදි විදිහට සංගීතයත් එක්ක එකතු කරගෙන මේ ගමන ගිහින් තියෙනවා. ඒකට අමරදේව මහත්මයාගේ හඬත් ඉතාම යහපත් සාධාරණයක් පිෂ්ඨ සිද්ධ කරලා තියෙනවා. මේකේ වැදගත්ම තැන තමයි මේ මව් ඇති දාටත් තුරුලේ රකිනා, මව් නැති දාටත් මේ සෙනෙහස පුදනවා. එතකොට අම්මා හිටියත් නැතත් මේ තාත්තා බොහොම නිහඬව සසර ගෙවෙන තුරු දරුවන් රකිනා. ඒක කියලා නිම කරන්න බෑ. බුදු බව ලබන පියවරු විසින එහෙම තාත්තලා ඉන්නවා. ඒ තාත්තලාට තමයි මේ ගීතය ගායනා වෙන්නේ. ඉතින් අනික් කාරණේ තමයි මේ පෙළ ගැහෙන ගීතාවලියම අරගෙන බලපුවාම මේ අද අපිට නිතර අහන්න හම්බ වෙන්නේ නැහැ. කෙනෙකුට තාත්තාගෙන හදවතේ ගෞරවයක් ඇති කරවන්න, ආදරයක් ඇති කරවන්න, සෙනෙහසක් ඇති කරවන්න පුළුවන් නිර්මාණ අපි අතර තියෙනකොට තමයි මේවා මේ හංගලා නිකම්ම වචන ටිකක් අපිට මේ සංගීතෙත් එක්ක එකතු කරලා දෙන්නේ. ඒ නිසා පළවෙනි ගීතයේ හැටියට මම තෝරගත්තා මේ සසර ගෙවන තුරු දරුවන් රකින තාත්තල වෙනුවෙන් මේ දරු දුක උහුලා තනිව වැළපෙනා කියන ගීතය. දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා
බර සිතින් උලනා කඳුලැලි සමුදුර නැතින් සඟවනා දරුදුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා ඇතිදාටත් සෙනෙහස උදලා මව් නැතිදාටත් තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා වේවා අපේ හැමදෙරණේ ඊළඟට දෙවෙනි ගීතය හැටියටත් ඔබ වහන්සේ තෝරගෙන තියෙන්නේ මාපිය දුදරු සම්බන්ධතාවයේ පිළිබඳ කියවෙන ගීතයක් නන්දා පත්‍රිණ මහත්මියගේ වැඩිපුර ඇහෙන්නේ නැති නිසායි මේ ගීතය තෝරගත්තේ වගේම විශේෂත්වයක් තියෙනවා අපේ නන්දා පතිරණ මහත්මිය ගායනා කරන තුන්ඉරි රටා දැමු පැදුරක් දෝත දරා කියන සින්දුව ගීතය. ඒ ගීතය තුළ අපිට ඇත්තටම මේ අම්මා කෙනෙක් මැවිලා පේනවා. ගීතයක් නිර්මාණය වෙනකොට මං හිතනවා ඉස්සලාම ප්‍රස්තුතයක් හේතුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හේතුව සන්දර්භයක් හැටියට අරගන්න ඕනේ. ඒ සන්දර්භය තුළින් තමයි නිර්මාණයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට දැන් ප්‍රස්තුතයේ හැටියට මට පේනවා මේ කුප්පි ලාම්පු එළියකින් පම්පැදුරක් වේන ගමන් අම්මා කෙනෙක් පාමුල මේ පුංචි දියණියක් පාඩම් පොතක් පෙරලාගෙන ඉන්නවා. එතකොට මේ දුව පාඩම් කරන ගමන් අම්මා ඔය පම්පැදුර වේන ගමන් දුවට අම්මා කියනවා පුතේ මෙහෙම මෙහෙම වෙන්න ඕනේ. ඈ මේ විදිහට ජීවත් වෙන්න ඕනේ මේ වගේන් ආරක්ෂා වෙන්න ඕනේ එහෙම කියනකොට ඉතින් අර කියනවා මේ කී බන කතා ලියලයි මා හද මඩලේ ඉතින් දුවට වැරදිච්ච නැති බවත් මේ ගීතේ අවසාන වෙනකොට අපිට මේක චිත්‍රරූප මැවෙනවා මැවිලා පේනවා ඉතින් ඒ තුල අම්මා අර තුන්ඉරි රටා දැමු පැදුරක් දෝත දරා කියලා කියනකොට අපිට මතක් වෙන්නේ මේ පංගාලක් ගානේ අර ගල්ලැහැ පං එකතු කරන ඔළුවේ චීත පොඩ්ඩක් බැඳගත්ත නේද ඊට පස්සේ ඒ සල්ලි වලින් දරුවව ඉස්කෝලේ යවන පන්ති යවන අධ්‍යාපනය දෙන ඒ විතරක්ම නෙමෙයි දරුවට ගුණ යහපත්කම් කියලා දෙන මොකද අද වෙලා තියෙන්නේ අම්මෙකුට කෙලින් කියන්න පුළුවන් නම් දුවෙකුට පුතේවක කරන්න එපා ඒක හරි වැදගත් එතකොට ඒ අම්මා එහෙම ආදර්ශමත්ව මොකද මෙතන මේ ගීතයේ කොතනකවත් මේ තාත්තා ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපිට පේනවා නිකන් මේ gedara තාත්තා නැහැ වගේ. හැබැයි අඩුව අම්මා පිරිමහන මේක මේ හරි ලස්සනට වචන සහ සංගීත වලින් අපිට ඉදිරිපත් කරනවා. ඒ වගේම හඬත් ලොකු සාධාරණයක් බොහොම ගැමි හඬකින් ගැඹුරු නාදයකින් අපිට මේ ගැන කියනවා මේකයි මේ යථාර්ථය කියලා යටි අර්ථය කියලා. අද අපි පුරුදු වෙලා ඉන්නේ මේ ගීත දකින්නනේ ගීත අහන්න නෙමෙයි ගීතයක් අහන්න සංයමයක් මේ ගීතයක් තුළින් ඇති කරනවා ඉතින් ඒ තුළ මේ දියණියක් දහඩිය මහන්සියෙන් මේ පං පැදුරු වියලා ඒව පොලට අරන් ගිහිල්ලා විකුණලා
එයින් ලබාගත්ත අස්වැන්නෙන් මේ දරුව මෙතෙන්ට ගෙනාව කියන ඒටික අපිට නොකිය කියනවා. ඉතින් බොහොම සුන්දර ගීතයක්. අර දරුදුක හුලා කියන ගීතයේදී කතා කළා වගේ මේ මවුගුණ පියගුණ කියලා නිම කරන්න බෑ. එකට කොච්චර නිර්මාණ බිහි වුණත් ඒක නතර වෙන්නේ නැහැ කවදාවත් මේ නිර්මාණ බිහි වෙන එකත්. බුදුන්ටත් බැරි වුණා. ඉතින් මෙතනත් ඒ වගේ අපිට අම්මා කියන සංකල්පය තුළ බොහෝ නිර්මාණ බිහි වෙනවා. කවි ඊළඟට ගීත තවත් නොඑක් නිර්මාණ බිහි වෙනවා. ඒ සියලු නිර්මාණ අතරින් බොහොම ඉදිරියෙන් තියන්න පුළුවන් ගීතමය නිර්මාණයක් තමයි මේ නන්දාපතින් මාත්‍රි ගායනා කරන තුන්ගිරි රටා දැමු පැදුරක් කියන ගීතය. ඔය දාට
ලොවපුරා සිටින ශ්‍රී ලංකයේ හිතවතුන් හිතවතියන් වෙත පිදෙන සොඳුරු හඬ සිංහල අන්තර්ජාලීය රේඩියෝ කලාවේ නවම වෙනස www.siahande.com. අපේ හාමුදුරනේ මේ උතුම් කාන්තාවක් වුණු යශෝදරාව පිළිබඳව ලියවුණු කවි ගීත බොහොමයි. වහන්සේ ඊළඟට තෝරගෙන තිබෙන්නේ මේ උතුම් කාන්තාව පිළිබඳ ලියවුණු අපූර්වතම ගීතයක්. ඊළඟට තරංගනි මම මේ තෝරගත්ත ගීතය අපේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගායනා කරන ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ කියන ගීතය. මම හිතන්නේ මේකේ පද රචනය අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ. ඊළඟට සංගීතයේ සැපවේ එච්.එම්. ජයවර්ධන මහත්මයා. මේ ගීතයේ විශේෂත්වය තමයි අද මේ වෙනකන් මේ යශෝදරාවට සාධාරණයක් ඉෂ්ට කරපු නිර්මාණය. මේ යශෝදරාවත කතෘ අඥාතව ලියවුණා. යශෝදරාවත තුලත් මේ අව්වේ තියෙන රස්මාලා අඩු වේවා, එතකොට අර වනේ තියෙන කොයි දේවත් රස වේවා, අව්වේ තියෙන රස්මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා, මේ විදිහේ බොහොම මාර තමන් දාලා ගියපු මේ තමන්ගේ සාමි පුරුෂයා වෙනුවෙන් දේවාල ගානේ පොල් ගැහුවේ පලි ගැහුවේ නැහැ, උසාවි ගානේ නඩු දැම්මෙත් නැහැ. සංයමයකින් යුක්තව මේ අරමුණ කෙරෙහි මේ මාව දාලා ගියේ, මේ දරු පැටියත් එක්ක මාව දාලා ගියේ මේ ලෝක වාසීන්ගේ හිතසුව පිණිස කියන එක තේරුම් අරගෙන යශෝදරාව ඇත්තටම රහසේ හැඬුවා. ඒ වගේම තමයි මෙතන සඳහන් වෙනවා. දැන් අර ලේන කුලයේ සිට දැන් අර තමන්ගේ දරු පැටව දෙන්න මහමුහුදට වැටුණට පස්සේ අම්මයි තාත්තයි කෑ ගහ නැට්ටෙන් මහමුහුද හිඳින්න ඒ දරු සෙනෙහස, අන්න එදා ඉඳලා පටන් ගත්ත සෙනෙහස තමයි මේ බුදු වෙන ආත්මය දක්වාම මේ අරගෙන ආවේ. අද අපි දකිනවා මල් දෙකක් මූට්ටු කරලා පූජා කරලා තියෙනවා නම්, පහන් දෙකක් පූට්ටු කරලා පූජා කරලා තියෙනවා නම් අපි දන්නවා දැන් ජෝඩුවක් ඇවිල්ලා ගිහිල්ලා වුන් පන්සලට කියලා. හැබැයි අර පහන නිවෙනකන්වත් මේ දෙන්නගේ සම්බන්ධය තියෙයිද නැද්ද කියලා කියන්න අමාරුයි. දැන් මෙතන කියන්නේ මේ වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරයේ අසුර මතක් වී. ඉතින් රඹුකන සිද්ධාර්ථ අපේ නායක හාමුදුරුවෝ ඉතාමත්ම සුන්දර විදිහට මෙය වචනවලට නගනකොට එච්.එම්. ජයවර්ධන මහත්මයා සංගීතයේ සපයන මේ සංගීතය ගැනත් අපි කතා කරන්න ඕනේ. මෙතන තියෙන අර පටන් ගන්නකොටම අර මේ තුරගාවන්න මේ යම්කිසි නාද රටාවක් පාවිච්චි කළා කියලා එතුම දවසක් ප්‍රකාශ කළා. තුරගාවන්නම කියලා කියන්නේ මේ අභිනිෂ්ක්‍රමණය. මේ වචනවලට ගැළපෙන විදිහට ඒ සංගීතය යොදාගත් එක. ඊළඟට සංගීතයට වචනවල ඉඩ තිබ්බේ. මේ මහා ලොකු දෙයක් නැහැ. කෑ ගගහ හූ තියාගෙන විලාප දීගෙන කරන්න මෙතන දෙයක් නැහැ. නමුත් මේ ඇතුලෙන් කියන දේ අරගෙන බලපුවාම කොච්චර ගැඹුරුද, ඒ ගැඹුරු දේ මොනතරම් සුන්දරව විඳින්න පුළුවන්ද? දැන් අද කිසිම ගැඹුරක් නැහැ, සුන්දරත්වයක් නැහැ. ඇහුවා ඒක අයින් කළා. ඊට පස්සේ තව එකක් එනකම් බලාගෙන ඉන්නවා. ඒක ඉතින් වේටින් ලිස්ට් එකේ තියෙනවා එන්න. ඒක තමයි පොරොත්තු ලේකනේ අර ජනප්‍රිය වෙන්න බලාගෙන ඉන්නවා. ජනප්‍රිය වෙනව නෙමෙයි ජනප්‍රිය කරනවා. ඒ වගේම කරනවත් නෙමෙයි කරවනවා. ඒකයි මෙලා තියෙන්නේ. මේවා කවදාවත් අර ගොමරිටි ඇස්සේ තියෙන මුතු කැට මිනි කැට වගේ යට ගිහිල්ලා තියෙනවා. කවදාවත් මේ වගේ වටිනාකම නැති වෙන්නේ නැහැ. ඉතින් විඳිනකොට ඇත්තටම අද වෙනකොට මේ හුඟක් වෙලාවට මේ පෝෂණය කරන්නේ දරුවන්ගේ ඔළුවයි බඩයි විතරනේ. ඔළුව පෝෂණය කරන්න කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකත් මාරු කරයි.
පන්තිභාර ගුරුවරය මාරු කරනවා, විදුහල්පති මාරු කරනවා, පන්ති මාරු කරනවා නේද, ටියුෂන් පන්ති මාරු කරනවා, පුළුවන් නම් අම්මලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකත් මාරු කරනවා, ඔළුව පෝෂණය කරන්න, බඩ පෝෂණය කරන්න අරවා හොඳයි මෙව්වා හොඳයි කියනකොට ඒව ගෙනත් දෙනවා. හැබැයි අමතක කරපු තැන මොකක්ද? හදවත. ඉස්සර අපි නොදැක්ක අම්ම කෙනෙක් වෙනුවෙන් අපේ ඇස්වලට කඳුළු ආවා, බඩගිනි වෙලා මාගිය කලපුතුගේ ගෙට වගේ කවියක් ඇහෙනකොට. අපි දැක්ක නැති අම්ම කෙනෙක් වෙනුවෙන් තමයි අපේ ඇස්වලට කඳුළු ආවා. දැන් අද මෙහෙම කිව්වොත් එහෙම නිකන් උඩබිම බලනවා විතරයි. මෙහෙම අහන්න කාලයක් වෙලාවකුත් ඇත්තෙත් නැහැ මිනිස්සුන්ට. ඒ නිසා මේ මම කියන්නේ විඳිනකොට ටිකක් ඔළුව පාවිච්චි කරලා, හදවත පාවිච්චි කරලා මේ දේවල් විඳින්න ඕනේ මේ නිර්මාණ. එතුල බලන්න මේකේ පද රචනය අරගෙන බලන්න, ඊළඟට හඬ අරගෙන බලන්න. දිවුල්ගණී මහත්මයා බොහොම ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවා මේ ගීතයට. හඬ, ඊළඟට විශේෂයෙන් සංගීතය. මේ ත්‍රිමූර්තියක් වගේ හරියට, මේ හරියටම හොඳ සංකලනයකින් මේ කියන්න තියෙන දේ බොහොම සංයමයකින් මිහිරි බවකින් යුක්තව කියන. ඉතින් ඒ තුළ සර්ව සාධාරණයක් ලාදලු බෝපත් සෙමින් සැලනසි. දැන් බණපදයක් අහන්න මෙහෙයින් තමයි අපි හදිස්සියට ගිහිල්ලා බෝධි පූජාවක් තියන්නේ. බණපදයක් අහනකොට තියෙන සැනසිල්ලට කලින් අපි ලබාගන්නේ මේ බෝකොලයක් හෙල්ලෙන සැනසිල්ල. එතනින් පටන් ගන්න. එතකොට දැන් යශෝදරා දේවි ඇඬුවේ මොනවා කියලාද? බෝදලු හෙලවෙනවා වගේ හිමීට එකක ගහ එක නිකන් සිහින් සරින් හැදුවේ. එහෙම නැතුව මේ ලෝකෙට කෑ ගැහුවේ නැහැ මම කපනවා කොටනවා උසාවි යනවා වන්දි ඉල්ලනවා එහෙම මොනවත් කිව්වේ නැහැ නේ. ඉතින් අර මම එන්නම් පිටිපස්සෙන්, මං එන්නම් නේද, ඉවසගෙන හිටියා පිටිපස්සෙන් ගියා.
අඳන විට වැටි දෙපාළඟ යශෝදරාව පිපිනිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදෑසනක් සේ ලාදලුබු පත් සෙමින් සැලෙන සේ යසෝදරාදේවි වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබු පත් සෙමින් සැලෙන සේ හිතවතුනි මේ ඔබ රස විඳින්නේ සියහඬ ගී හතයි හදවතයි වැඩසටහනයි සියහඬ අන්තර්ජාල ගුවන්විදුලිය ඔබ ආදරණීය ගුවන්විදුලි බලාපොරොත්තු සෑම සඳුදාවකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9ට නැවත විකාශය යුරෝපා වේලාවෙන් රාත්‍රී 10ට ගී හතයි හදවතයි නන්දා මාලනී මහත්මියගේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වන ගීතයක් යමුනා ගන්තිර කියන ගීතය ඔබ වහන්සේ තෝරගෙන තියෙනවා. මේ ගීතයේ තෝරගැනීමේ විශේෂත්වය තමයි ඇත්තටම මෙහි සංගීතය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මොකද මට පහවුණු කාලෙක මේ වගේ මේ අපේ රාධා ක්‍රිෂ්ණ සම්බන්ධව මේ ගීතයක් ඇහුණා. හැබැයි ඒ ගීතේ හිතට දැනුන්නේ. දැන් මේක ප්‍රේම ගීතයක් ඇත්තටම සමහරට විරහව බොහොම යටින් යනවා එක කියවෙනවා. යමුනා ගන්තෙර කියලා කියන්නේ ඇත්තටම මේ ගෝපී ලඳුන්ගේ ගංගා තීරේ. ගෝපී ලඳුන් කියලා කියන්නේ මේ හරක් බලන කාන්තාව. එතකොට මේ එදා තිබ්බ සමාජ රටාවත් එක්ක මේ ගොල්ලන්ට තිබුණේ හරක් ටික බලන එක, තනකොළ කවුවන එක, හරක්ට වතුර ටික දෙන එක. ඉතනින් පස්සේ කෙලිදොලෙන් තමයි මේ කාලය ගත කළේ. ක්‍රිෂ්ණ කියලා කියන්නේ දිව්‍ය ලෝකෙන් ආපු දෙවියෙක් වුණාට මේ ක්‍රිෂ්ණ හින්දු සාහිත්‍යයේ සඳහන් කරන්නේ සාමාන්‍ය අර ප්ලේ බෝයි කෙනෙක් හැටියට. බොහොම සෙල්ලක්කාර චරිතයක් ක්‍රිෂ්ණ. ඉතින් මේ මනුස්ස දුවත් එක්ක ඇතිවෙන සම්බන්ධයත් එක්ක රාධා කොච්චර ආදරය කළත් ක්‍රිෂ්ණ දකින්නේ මේ තවත් එක කාන්තාවක් හැටියට විතරයි. එතකොට මේ කතන්දරය මේ මුළු මුළු යමුනා ගන්තෙරම මේක ප්‍රසිද්ධයි. මේ ක්‍රිෂ්ණට එච්චර ගානක් නැහැ මේ ගැන. රාධා වැළපෙනවා යාළුවොත් එක්ක, යාළුව විහිළු කරනවා නේද? ඔය කලගෙඩි වලට වතුර අරගෙන යනකොට, ඒ වගේ හරක් දක්කනකොට, තනකොළ කවනකොට මේ බොහොම සුන්දර. මොකද මේගොල්ලන්ට වෙන කියලා දෙයක් තිබුණේ නැහැ. අනිත් එක තමයි දැන් මේ ගව සම්පත අරගෙන බලපුවම මෙතන පස්කෝ රසෙම තියෙනවා. ඒ ගව සම්පත තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කළා නත්ති ගෝස මිතන් ධනම්. ගවයින්ගෙන් තොර ධනයක් නැහැ. දැන් අපිට එහෙම වෙලාවක් නැහනේ. නත්ති ගෝස මිතන් ධනම්. එතකොට මේ ගව සම්පත තියෙනවා කියලා කියන්නේ අනෙක් හැම දෙයක්ම තියෙනවා කියන එක. ඒකනේ අපේ අර ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට. ඒ කිව්වේ මේ වහු පැටියන්ගේ හඬ ඈතට ඇහෙනවා කියන්නේ ඒ ගමේ කිරි තියෙනවා කියන එක. කිරි තියෙනවා කියලා කියන්නේ සස්ත්‍රීකයි කියන එක නේද? එතකොට හැම දෙයකින්ම සස්ත්‍රීකයි. හැබැයි රාධගේ හිත එක දෙයකින් අඩු වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනවා. ප්‍රේමය තමයි මෙතන කියන්නේ. මේ ප්‍රේමයේ අවසාන ප්‍රතිඵලය තමයි කුටුම්බ සංරක්ෂණය කියන්නේ. මේක පැවැත්මට අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ ආහාර නිද්‍රා භය මෛතුනංච. මේකයි පැවැත්මට ඕන කරන්නේ. අද නූතන සමාජ විද්‍යාඥයෝ කියනවා ආහාර ආරක්ෂාව සහ ලිංගිකත්වය කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඊට බොහෝම කාලයකට කලින් දේශනා කරනවා ආහාර. ආහාර කියපම ඇඳුම් පැළඳුම් නේ, බෙහෙත්ේත් මේ දේවල් අඩා කෑම බීම. ඊළඟට නිද්‍රා නින්ද ඕනේ. මේ ජීවන සටනේ මිනිස්සුන්ට විවේකී ඕනේ. ඊළඟට භය. බය තියෙන නිසා තමයි මැසිමදුරුවන්ගෙන් පවා ආරක්ෂා වෙන්න ඇඳුම් පැළඳුම් අඳින්නේ, ගෙවල් හදාගන්නේ. ආරක්ෂාවක් තමයි බය කියන්නේ.
ඊළඟට මෛතුනංච. මෙතන තමයි කුටුම්භ සංරක්ෂණය වෙන්නේ, ප්‍රජාව පවතින්නේ. මේක තුල තනිතනියෙන් මේ දැන් නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ ගමනේ, මේ චක්‍රයේ යන ගමන් මේක අවබෝධ කරගෙන ඒකෙන් ගැලවෙන එක. හැබැයි ඒක අවබෝධ කරගන්නකම් මේ චක්‍රය යන්න වෙනවා. නේ? එතුව අර බුදුහාමුදුරුගේ ධර්මයේ බොරු කරන්න කියලා මේ කාන්තාව එක පැත්තකටත්, පිරිමි එක පැත්තකටත් දාලා මේ සංසාරේ නවත්තන්න මිනිස්සුන්ට බැහැනේ. ඒක කරන්න බැහැ. ඒක ප්‍රායෝගිකව නෑ. බුදුහාමුදුරුවනේ ඉපදිච්ච නැති අයට නෙමෙයි බණ කිව්වේ, ඉපදිච්ච අයට. එතකොට ඒක මම බුද්ධ පුත්‍රයෙක් හැටියට මම මේක මේ ප්‍රේම ගීතයක් හැටියට, යටින් දිවෙන විරහවක් සමග දිවෙන ප්‍රේම ගීතයක් හැටියට මේක තෝරගැනීමත්. ඊළඟට මෙහි සංගීතය, මේක කතා කරන්නේ විශේෂයෙන්ම සංගීතය පිළිබඳව. ඒ සංගීතය පිළිබඳව දැන් බලන්න, දැන් තබ්ලාව කියන සංගීත භාණ්ඩය භාවිතයට ගන්නෙ නැහැ. බටනලාව කියන සංගීත භාණ්ඩය භාවිතයට ගන්නෙ නැහැ. සිතාරක කියන සංගීත භාණ්ඩය ඒ වෙනුවට ආදේශකයක් ගන්නෙ. නමුත් මෙතන වයලීනයත්, තබ්ලාවත්, සිතාරකත්, බටනලාව මේ කියන සංගීත භාණ්ඩ හතර තුල. හැබැයි පංචතූරියම මෙතන තියෙනවා. භාණ්ඩ හතරක් වුණාට පංචතූරියම තියෙනවා. ඒ භාණ්ඩ හතරකින් ඉතාමත්ම, මොකද මෙතන ගෝපි ලඳුන් යාළුවෝ ටික නටනවා. නටන්න සංගීතය ඕනේ. ඒක ඉතාම සාධාරණව තබ්ලාවෙන් ඒ කටයුත්ත කෙරෙනවා. මම හිතන්නේ මේ ගීතයේ අවසාන වෙනකම්ම මේ තබ්ලා වාදන ශිල්පියාටගේ අත් දෙකට නිදහසක් නැහැ. එකම මොහොතකවත් මේක නතර වෙන්නේ නැහැ. ඊළඟට ඇස් දෙක පියාගෙන සාමාන්‍යයෙන් අඳුර වැටෙන වෙලාවක වගේ මේ ගීතය ඇහුවොත්, එදා යමුනා ගන්තෙර මේ ගෝපී ලඳුන්ගේ තිබිච්ච අර කෙලිදොල, කවටකම, මේ සැහැල්ලුව, මේ ඔක්කොම විඳින්නත් පුළුවන්. ඒ අතරට රාධගේ හිතේ තිබිච්ච අඩුවත් පොඩ්ඩක් අපිට දැනෙනව කොච්චර වුණත්. ඒක බොහොම ලස්සනට සංගීතඥයා අපිට දෙනවා. ඉතින් ඔව්වා අහලා විතරක්මත් මදි හැබැයි. එකයි වෙලා තියෙන්නේ. තමලු ලතා එවනේ යොහුඹු කුසුම් යහනේ රාධා බලයිනි ක්‍රිෂ්ණා නලලත බබලන සඳන තලාවයි සිරුරත කනනිල් මේක වලාවයි මානස විලමැද රණතිසරානන වෘන්දාවනයේ වසන්තයයි ක්‍රිෂ්ණා මලය ගිරේ මදු ගීත කලාවයි
තිබුවන්න රැකුමේ ඉසිඹු වෙලාවයි වනරේකාවේ රණ මොනරානනි තරුද නොපායන රාත්‍රියයි ක්‍රිෂ්ණා යොහොඹු කුසුම් යහනේ රාධා බලයිඳි ක්‍රිෂ්ණා පින් සමුගත් වූ මහා සංගීතවේදී ගුණදාස කපුගේ ශූරින් ගායනා කරන දවසේ කරදර නැමැති ගීතය ඔබ වහන්සේ තෝරගත්තා ඊළඟ ගීතය හැටියට. මේ ගීතය හා බැඳුණු කතා බහ අන්න අපි සූදානම්. ඔබ වහන්සේ තම කතා කරන්න හරිනවා විනායි කතා බහට බාධා කරන්න බිඳක්වත් කැමති නැහැ මම. ඊළඟ ගීතය හැටියට මම මේ තෝරගත්තේ ඒකත් විශේෂයෙන්ම නිතර ඇහෙන්නේ නැහැ. අපේ කපුගේ මහත්මයා ගායනා කරන රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා විසින් ලියන ලද දවසේ කරදර කියන ගීතය. හුඟක් වෙලාවට මේ රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයාගේ ජනප්‍රිය වුණේ දවසක් පැල නැති හේනේ කියලා මේ අම්මා වෙනුවෙන් ලියවිච්ච ගීතය. හැබැයි ඒ ගීතය වුණත් අද වෙනකොට මේ අර එදා හිටියනේ කුකවියෝ කියලා කවි හොරකම් කරන මිනිස්සු වෙන කවුරු හරි ලියපු කවියක් අරගෙන ඒක තමන්ගේ කියලා එහෙම කියපු අය හිටියක් කුකවියෝ. අද ඉන්නවා මේ අමු අමුවෙම ගීත හොරකම් කරන අය. සංගීතය හොරකම් කරන අයත් ඉන්නවා. ඉතින් මේ සංගීතය සහ ගීතය හොරකම් කරන අයට නම් මන් දන්නේ තාම මොකද්ද කියන වචනේ කියලා. අපි ටිකක් ඕනනම් හදාගන්නත් පුළුවන්. මුල් ශිල්පීන්ට උපහාර පිණිස ප්‍රසංග වේදිකාවේ කවුරු හරි ගීතේ ගායනා කරලා පෙළ 45,000ක් විතර ගන්නවා. මුල් අයිතිකාරයන්ට තියෙන්නේ උපහාරය විතරයි. එතකොට රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා කියන ඒ පුද්ගලයා පිළිබඳව නොදන්න අයත් ඉන්නවා. ඒක තමයි බොහොම කනගාටුදායක කාරණයක්. අනිත් කාරණේ තමයි මේක අපි ඇත්තටම අපිත් නිවැරදි කරන්න ඕන. ඒ තමයි ගීතයක සංගීතඥයාට පමණක් ගීතයේ අයිතිය දෙන්න පුළුවන්කමක් නැහැ. ගායකයාට පමණක් මේ ගීතයේ අයිතිය දෙන්න පුළුවන්කමකුත් නැහැ. විශේෂත්වයක් තියෙන්න ඕනේ පද රචකයාට. මොකද පද රචකයා මොකද මේ එදා සංගීතයට පද ලිව්වනේ. දැන් ඔය සමනලයා මලහාලම යාසේ වගේ ගීතයක් කලින් ටෝන් එක දාලා සංගීතය දාලා පස්සේ තමයි පද ලියන්නේ. ඒ නිසා තමයි සංගීතඥයාට සම්පූර්ණ ගීතය අයිතිය තිබුණේ. නමුත් මේ පද රචකයා මහා මෙහෙවරක් කරන. එයා නැත්තම් එතන ගීතයක් ඇත්තටම නැහැ. ඉතින් රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා අපිට ඇත්තටම ඉතිරි කරලා ගියපු ගීතවල මේ දවසක් පැල නැති හේනේ ගීතේ ඉදිරියෙන්ම තියෙනවා. ඊට අමතරව මේ කපුගේ මහත්මයා ගායනා කරන දවසේ කරදර කර උඩ ගෙදර ගිහින් ගෙයි පිල උඩ. අපි දවසේ කරදර වැඩ කරන තැන ඉඳලා කොතෙන්ට දරන් යන්නේ? ගෙදෙට්ටත් දරන් යනවා. ගෙදර ගිහිල්ලා ගෙදර පිල උඩ ඉඳගෙන නිකට තත තියාගෙන කල්පනා කරනවා. මූදේ කරවටක් ගිලි ඉර හිනහන්නේ. දැන් ඉර බැහැලෙන හන්දෑ වෙනවා. සසර දුකට මේ හැටියයි අපි ලත වෙන්නේ. මේක තමයි සංසාර චක්‍රය නේද? ඉතින් මේක මේ තියෙන කරදර ඔක්කොම ඔලුවට තියාගෙන කර උඩ තියාගෙන ඉහත බදාගෙන කල්පනා කරලා හරියන්නේ. ඊළඟට මෙතන බොහොම ලස්සනට කියනවා. හෙන්දිරික්ක මල් පිපේවි පන්සල් ගන්ටා වෙයි. රෑන ගිරව් හිනා වෙවි ගෙදර ගියාවේ. ඉගිලෙන්නට බැරි අපිටත් තටු මෙවුනාවේ. හැන්දෑවේ 4ට තමයි හෙන්දිරි කමල් පිපෙන්නේ. ඊට පස්සේ තමයි පහමාර 6 වෙනකොට පන්සල් වල හවස ගිලම්පස බුද්ධ පූජාවට ගන්ටා අර ගහන්නේ. රෑන ගිරව් hina වෙවි ගෙදර යනවා. කෑග ගහ hina වෙවි ගෙදර යනවා. උන් එහෙම ගියාට ඉගිලෙන්නට බැරි අපිට. තටු මෙවුනාවේ. මේ බොහොම බලන්න මේ මෙච්චර මහා ලොකු බරක් කොච්චර සැහැල්ලුවට විඳිනවද? ඊළඟට කියනවා බණ්ඩි පැටව් දුවන් ඒවි උන් අම්මා පිලට ඒවි. අම්මා ගෙදර එනකොට වැඩ ඇරිලා බණ්ඩි පැටව්. මෙතන බණ්ඩි පැටව් කිව්වේ ටිකක් මේ බඩ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන මන්ද පෝෂණය හැදිච්චනේ නේද?
බණ්ඩි පැටව්. පොඩි පැටව් කියන එක වගේම රූපකයක් හැටියට මෙතන කියනවා. බඩ ඉදිරියට නෙරාවිල තිනවා. එතකොට හිස් අත් දෙක කියන කතා රස මෙවුනාවේ. අම්මගේ අත් දෙකේ මොකුත් නැහැ. රස කැවිල්ලක් මොනවා හරි දෙයක් නේ බලාපොරොත්තුෙන් අම්ම එනකොට දුවන්නේ නේද? හැබැයි මොකුත් නැහැ. ඒත් අගහිඟකම් මුතු ඇස්සේ අපි තෙමුණාවේ. බලන්න කොච්චර සැහැල්ලුවට මේ අඩුළු හුඩුකම් කියන එක, දුප්පත්කම කියන එක, දරිද්‍රතාවය කියන එක මේක පා කරලා ඇරියද කියලා. හැබැයි අගහිඟකම් මුතු ඇස්සේ තෙමුණ. අගහිඟකම් මහා සැඩ පහරෙවත් එහෙම නැතුව සුනාමියකවත් ඒ වගේ මහා බරපතල වචනයක් දාලා මේකට මේ ගැරහෙව්වේ නෑ. අගහිඟකම් මුතු ඇස්සේ අපි තෙමුණා. ඒකත් නිකන් අර පැමිණෙන දුක් පැණි රසයි කිව්වා වගේ ඒක සැහැල්ලුවෙන් අත්හැරලා දැන් එච්චරයි. ඔය සැහැල්ලුවනේ ජීවිතය ඇති කරගන්න ඕනේ. ඒවා අපිට මේ ගීත වලින් කියනවා. ආදරණීය හිතවතුනි, ඔබ සියහඬ ගීහතයි හදවතයි වැඩසටහන සමගින් එකතු වෙලා ඉන්නේ. අද අපේ ගෞරවනීය ආරාධිතයා පූජ්‍ය මැදිරිගිරිය සිද්ධාර්ථ හිමි ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ ගීතමය හෘද සංවාදයටයි අපි සවන්දෙමින් සිටින්නේ. අපේ හාමුදුරනේ අල්හාජ් මොහිදින් බෙක් සමග රුක්මනී දේවිය, සදා අනුස්මරණීය යුවලක්, ඔබ වහන්සේ ඊළඟට තෝරගත්තේ මේ දෙදෙනා ගැයූ අපූරු ප්‍රේම ගීතයක්. දැන් අද අපි දකිනවා මේ ප්‍රේමය අනේ මන් දන්නේ කොයි ලෝකෙ යනවද කියලා. ප්‍රේමය එක පෙන්මතෙක් කියනවා එදානම් මේ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ නුඹට විරහගිනි නොගෙනේවා කියලා කියනවනේ. දැන් අලුතෙන් මේ ප්‍රේමවන්තයෙක් කියන උඹ එන්න එපායත් මේ අතරමායි මේ කියලා. එහෙම කියන ගීත අපිට ඇහෙනවා. ඊළඟට දැන් අම්මු අමුවේ සිල් බිඳගත්ත දැන් අහන ගීත නෙමෙයි දකින ගීත. ඒ වගේ තියෙන මේ අමු අමුවේම සිල් බිඳගත්ත හැටි මේ පේන්න තියෙනවානේ. හැබැයි ප්‍රේමේ මං මුලිනුත් මතක් කළා ප්‍රේමේ ඵලය අවසානේ කුටුම්භ සංරක්ෂණය නේ. එතකොට ශෘංගාරය කියලා කියන්නේ රසයක්. මේ ශෘංගාර රසය කියන එක සංයමයකින් යුක්තව ඉදිරිපත් වෙන ගීතයක් තමයි මම දැන් මේ කතා කරන්නේ. අපේ මොහිදින් බෙක් මාස්ටර් සහ රුක්මිනී දේවි ගායනා කරන හදගිලේ යම මිහිරේ. හදගිලේ යම මිහිරේ පෙම්සුව රස ඉතිරේ. මල් පැණි මදිරා මී පැණි ගංගා පෙම් සයුරට මුසුවේ. දැන් මෙතන මොකක්ද ඇත්තටම කියන්නේ? ඊළඟට කියන මේ සුද්ධි පල්ලිඟු තලා උඩදී සඳ කිරණ සමග මුසුවි. ඉතින් මේ හරීම සංයමයකින් සහ සංවරයකින් යුක්තව මෙන්න මේ සුයාමය කියන අවස්ථාව. හරි බරපතල වචනයක් සුයාමය. මෙන්න මේ සුයාමය ඉදිරිපත් කරනවා. ඒ තුළ දැන් අපිට කතා කරන්න වෙනවා මොහිදින් බෙග් මාස්ටර් ගැන. ඇත්තටම තාමත් අපිට මේ පින්කමක් කරගන්න බැහැ බෙග් මාස්ටර් නැත්තම් සින්දු කිව්වේ නැත්තම්. අද අපි සංහිඳියාවක් ගැන කතා කරනවා. තව පැත්තකින් ජාතිවාදයක් ගැන කතා කරනවා. තව ගොඩාක් දේවල් කතා කරන කාලයක් තුළ ඇත්තට මේ මිනිස්සු යුග මෙහෙවරක්. ඒ වගේම ලොකු පාලමක් අපි අතර ලොකු පාලමක් ඇති කළා ජාතීන් අතර නේ. ඊළඟට යම් යම් සංගීත පරාසයන් අතර ඒ මොකද දැන් බිග් මාස්ටර් පහළ වෙන කාලේ වෙනකොට අපි ඉන්දියන් තනුවලට දෙමළ තනුවලට තමයි මේ සින්දු කිව්වේ. හැබැයි ඒකේ අවසාන වෙනකොට මාස්ටරුත් මේ ස්වාධීන තනුවලට ගී කියන තැනකට පත් වුණා. යම්කිසි ඒකේ මේ මෙහෙවරක් යම්කිසි පාලමක් යම් සම්බන්ධයක් ඇති කරපු චරිතයක් පුද්ගලයෙක් මෙහෙවරක් කරපු කෙනෙක්. ඒ වගේම තමයි යුගයේ වඩාත්ම අසරණම වෙච්ච මිනිස්සයා අපේ බිග් මාස්ටර්. අසාධාරණයට ලක් වෙච්ච. මොකද ගොඩක් ගායකයන්ගේ ගීත දර එක ගායකයෙක් මන් දන්නේ නම කිව්වට කමක් නෑ. අපේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා දවසක් කියනවා අනේ මම නම් මැරිච්ච දවසක මගේ පුතා මගේ සින්දු නොකියනවා නම් මං කැමතියි කියලා. ඉතින් හුඟක් ගීත තාත්තලාගේ ගීත පුතාලා ගායනා කරනවා. සමහරලාට ඒ ගායනා කරද්දී ප්‍රසංග වේදිකාවේ ගායනා කරද්දී බුද්ධන් සරණං ගීතේටත් නටනවා. නේ අර බිග් මාස්ටර් මේ වගේ ගීතයක් ධන්නේ පුන්නේ රාජා වගේ ගීතයක් අපිට ඇහෙනවා. අඟුලිමාල චිත්‍රපටිය ඔය ගායනා කරපු බුද්ධන් සරණං ගීතේ මේ අර මොහමඩ් රාෆිට ඉදිරියෙන් මේ තාලයට ගියොත් බිග් මාස්ටර්ගේ පොඩි හිනාවක් යනවා. පොඩි නිකන් ගීතයක් ඇහුවත් රූපේ නැතුව ගීතයක ඇහුනොත් එහෙම නිකන් හක් ගාලා වගේ එහෙම කියන ඒ කියන්නේ එතන අති සාර්ථකයි කියන තැන. එතෙන්ට කිට්ටු වෙන්න කාටවත් බෑ. මොකද වේදිකාව තුළ එහෙම නැත්තම් මේ ස්ටේජ් එකේ ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැතුව ශ්‍රුතියට ගායනා කරේ බිග් මාස්ටර්. ඇහි පිල්ලක්වත් ඒ හෙලවෙන්නේ නැහැ මේ අනවශ්‍ය විදිහට. අද ඉතින් සින්දුව කියලා ඉවර වෙනකොට ඉවරයිනේ ඉතින්. ඈ තහනම් උත්තේජක භාවිතා කරන්න වෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට සින්දුවක් කියලා ඉවර වෙන්නේ. මොකද නටලා ඉවර වෙනකොට ඇඟේ තියෙන හයිය හත්ති ඔක්කොම ඉවරයිනේ. පුදුමාකාර සංයමයකින් ඒ Tamanට ලැබෙන වටින් ලැබෙන සංගීතයට
තමන්ගේ පදමාලාව ලැබිච්ච පදමාලාව තමන්ගේ හඬින් ඉතාමත්ම මිහිරි විදිහට සංවරයකින් යුක්තව තමයි මේ මාස්ටර්ලා අපිට අපිට ජාතික වස්තු හැටියට මේ ගීත දායක දුන්නේ. ඉතින් මෙතන මේ ප්‍රේම ගීතය තුළ ඇත්තටම ඔළුවෙන් ඇහුවොත් කෙනෙක් මේක මෙහි තියෙන්නේ ශෘංගාරයේ උපරිම තලය. හැබැයි එහෙම කිව්වා කියලා අම්මටයි දුවටයි එකට අහන්න බැරිකමක් මේ ගීතේ නැහැ. තාත්තටයි පුතාටයි එකට ඉඳගෙන අහන්න බැරිකමක්, අසංවරකමක්, අසභ්‍යකමක් මෙතන නැහැ. ඒක සංස්කෘතියෙන් සහ සભ્યත්වයෙන් ආවරණය වෙච්ච පදමාලාවකින් ඉතාමත්ම පැහැදිලිව කියන්නේ මොකක්ද මේ? අදනම් මෙහෙම කිව්වනම් ඊළඟට යන්න වෙන්නේ වින්නබු මාතාවක් හොයාගෙන. හැබැයි මෙතන කියන්නේ එක කියන විදිහ මේ පන්සලේ පින්කමකට උනත් දාන්න පුළුවන්. බයක් නැතුව. අවසාන ගීතයේ හැටියට මාලනී බුලත් සිංහල මහත්මියගේ ගීතයක් ඔබ වහන්සේ තෝරගෙන තිනවා මේ පැවිදි බව හා බැඳුණු ගීතයක්. දවසක් තරංගනේ මම පොල්ගහවෙල ඉඳලා කුරුණෑගලට එන්න බස් 14කට අතැල්ලුවා. 15 වෙනි බස් එක තමයි මට නැවැත්තුවේ. හැබැයි අනික් බස් 14ම අනික් අයට නැවැත්තුවා. එතන හිටපු ගිහියෝ දුවලා ගිහිල්ලා නැග්ගා.
මට එවල සිවුරු අරින්න හිතුන මොකද සිවුරු ඇරලා පස්සේ ගිහිල්ලා පස්සෙන් බැහැලා සිවුර දාගන්න මොකද මමත් එහෙම හිටියනම් මටත් යන්න පුළුවන් පැවිද්දෙක් හැටියට මම ඒ යන්න ගිය ඇත්තටම මේ ඉස්කෝලේ යන්න උගන්නන්න අපේ ස්වාමීන් වහන්සේ නමක් මේ පාරේ ගමනක් බිමනක් කියන්නේ පාක් එකට යන්න නෙමෙයිනේ යන්නේ පොදු මහජනතාවගේ දානෙකට නැත්තම් පාංශකෝලෙකට නැත්තම් දරුවෙකුට උගන්නන්න එහෙම ගමනක් මේ යන්නේ අම්මා තාත්තා පවා අමතක කරලානේ මේ මේ ගමන ඇවිල්ලා තියෙන්නේ නේද එහෙම ලෝකයක් තුල අද ඉතාමත්ම අවතක්සේරුවට සහ අසාධාරණයට අපේ හාමුදුරුවෝ ලක් වෙනවා ඉතින් මෙතන මේ අනික් කාරණේ තමයි දැන් පැවිදි වීමේ ප්‍රවණතාවය හුඟක් අඩුයි. මේ පැවිදි වෙන්නේ නැත්තේ සෙල්ලම් කරන්න නැති හින්දා නෙමෙයි. තා චුට්ටක් එහාට ගියොත් ඉතින් ඔය අවේලාවේ වළඳන්න නැති හින්දාත් නෙමෙයි. පැවිදි වෙන්නේ නැත්තේ ලේබල් එකක් වදිනවා පැවිදි වෙන්නේ අම්මා තාත්තා නැති අය. එහෙම නැත්තම් හතර කේන්දරේ පාළු වෙච්ච අය. මොකද ගිරිය කඩාගෙන කෑ ගහන උඹේ අම්මා මලා ඒ හින්දා මං උඹව සාසනයට පූජා කළා කියලා. එතකොට දැන් පැවිදි වෙන කෙනාට මොකද හිතෙන්නේ අම්මා තාත්තා ඉඳලත්? මොකද හිතෙන්නේ? මේ ගොඩට මාවත් වැටෙනවා. මොකද තාමත් මිනිස්සු අහන්න පුරුදු වෙලා ඉන්නේ මගෙනුත් අහනවා. ඇයි මහන උනේ? දැන් මේ කාරණාවටත් උත්තර දෙන්නම් මෙතනම. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙනකොට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චකරණත්තාය. සියලු දුක් නැති කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න තමයි පැවිදි වෙන්නේ කියලා. හැබැයි අද නම් ගොඩක් වෙලාවට දැන් ආසාවට පැවිදි වීම නැති. මේක සංසාරේ පුරුද්ද. මම පැවිදි වෙනකොට මගේ අම්මා පාසල් ගුරුවරියක්. ඒ පාසලේ වැඩ කළ කුඩා ලුණුකේ මුදිත කියලා හාමුදුරු නමක්. උන්වහන්සේ ගණේගම සරණං කරන නායක හඳුරන්ගේ ගෝලෙක්. උන්වහන්සේ පුදුමාකාර සීලවන්ත ජීවිතයක් ගත කළා. පුදුමාකාර සීලවන්ත. අපි දැක්කේ නෑ එහෙම ඒ තරම් උගත්, නිහතමානී, බුද්ධිමත්, විශේෂයෙන් සීලවන්ත. ඒ වගේම අපේ ගමේ වැඩ හිටිය කට්ටගුළුමේ පන්සලේ කියලා මතක් කරන්න ඕනේ ගමේ පන්සලේ හිටපු හාමුදුරුවෝ. ගමට පන්සල් දෙකක් තිබුණා. මේ පන්සල් දෙකටම අපි යනවා. ඒ කට්ටගුළුමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ සුවිශේෂත්වයක් තිබුණා. උන්වහන්සේ මහා ලොකු සීලයක් ප්‍රදර්ශනය කරන්න ගියේ නැහැ. උන්වහන්සේ පාරේ හිතිච්ච විදිහට වඩිනවා. ගෙදරකට කුස්සියකට උනත් වඩිනවා. අක්කේ කියාගෙන අපේ ගෙදෙට්ට උනත් එන්නේ. වෙලාවක් අවේලාවක් උන්වහන්සේට වළඳන්න අර එහෙම එහෙම ප්‍රශ්නකුත් නැහැ. හැබැයි උන්වහන්සේ මිනිස්සුන්ගේ දුකේදී පුදුමාකාර විදිහට ළඟින් හිටියා. මේ ජීවිත දෙකේම සංකලනයක් තමයි මගේ පැවිදි ජීවිතය. අපිට අවුරුදු 10 11 කියලා කියන්නේ පාරක් ගානේ අපි සංසාරේ දැකපු කාලෙනේ. අපිට හොඳට මතක කාලේ. මිනිස්සුන්ගේ අත්පය කපපුවා, බෙල්ලි කපපුවා, බාගෙට ගිනි තියපුවා නේද? අම්මලාගෙන් දරුව පැහැරගත්ත හැටි අපිට එක මේ දකුණේ භීෂණේ අපි දකිනවා වගේම මැදිරිගිරියේ විශ්වබණ්ඩාරේ කියන ගමේ මම උපන්නේ. මගේ අම්මා ඒ පාසලේ ගුරුවරියක් හැටියට කටයුතු කළේ. කන්තලේ වැව කොටි කඩන කොටත් අපි හිටියා. ඊළඟට කවුඩුළු වැව කඩනවා කියන බයෙන් අපි කැලේ නිදාගත් අවස්ථා තිබුණා. පල්ලිය ගොඩැල්ලට, පන්සල් ගොඩැල්ලට කොටි ගහනකොට අපි ගිහිල්ලා ඔය ඒ සංසාරෙත් අපි දැක්කා. අතපය කපලා දාලා තිනවා, පොඩි දරුවෝ මරලා තින හැටි. මේවා ඔක්කොමත් එක්ක අපිට පෙර පිනකටද මන් දන්නේ විදුලිය තිබුණ නැහැ. විදුලිය තිබුණා නම් අපේ මොලත් විදුලි මොල වෙලා. විදුලිය තිබුණ නැති නිසා අපේ ගෙවල් වල බැටරියෙන් වැඩ කරන ගුවන් විදුලියක් ඇරුණාම රූපවාහිනියක් වෙන ඔය දැන් සකලාංගයන්ගෙන් පරිපූර්ණ හූනියම් පොළු හේවත් ජංගම දුරකතන ඕවා තිබුණ නැහැ අපිට. අපි හඳේ එළියපත් කෑවා පුංචි කාලේ. සඳුදාට මුවන් පැලැස් ඇහුවා. ඔච්චරයි. ඊළ අමතර ඔය තියෙන ගුවන් විදුලි නාට්‍යයක් ගීතයක් ඇහුව ඇරුණාම අපිට තිබිච්ච එකම දේ, එකම සම්පත තමයි කියවීම. පොතපත කියවන්න අපේ අම්මා, අපි පස් දෙනයි සහෝදර සහෝදරිය, අපි ඔක්කොටම අදටත් තියෙන ලෙඩක් ඒක.
කියවන්න ඕන. එක ඒ නිසා ඒ කියවීම තුළ අපි පුංචි කාලේ මට අවුරුදු 9ක් වගේ වයස වෙනකොට මම බ්‍රූනෝ ආපිට්ස්ගේ වෘකයන් අතර නග්නව කියවනවා. එතකොට ගෝකිගේ අම්මා මම කියවනවා මං ඒ කාලේ වෙනකොට. එතකොට ලාංකික ලේඛකයන්ගේ සමහර විට අවුරුදු 15 විතර ඇවිල්ලා තමයි ඒ කාලේ හැටියට නම් මඩොල් දුව කියෝ ගත්තේ කට්ටිය. අපි ඒ වෙනකොට ඒවත් ඔක්කොම ඉවර කරලා අපි රුසියන් සාහිත්‍ය දක්වා ගිහිල්ලා තියෙනවා. ප්‍රංශ සාහිත්‍ය දක්වා ගිහි අරන් ගියා අපේ අම්මා. මාලනී බුලත්සිංහල මහත්මිය, සිද්ධාර්ථ හාමුදුරුවෝ, එච්.එම්. ජයවර්ධන මහත්මයාගේ සංගීතයේ මට හිතෙන්නේ මම නිවැරදි නම් ඉතාම ලස්සනට මේ අපේ උරුමේ. අපේ උරුමේ නෙමෙයි නේද? පොඩි කියලා හිතන්නත් එපා කිව්වනේ. හතර දෙනෙක්. රජ කුමාරයයි, සර්පයයි, ගිනි පුපුරයි, පුංචි හාමුදුරුවයි. පොඩි කියලා හිතන්න එපා. කවදා හරි ලොකු වෙනවා. නේද? ඔය මහානායක හාමුදුරුවරු බවට පත් වෙන්නත් ඔය ඔතනින් පටන් ගන්න තැන. බුද්ධියෙන් බැලුවොත්, ඔළුවෙන් බැලුවොත් නේද? හදවතත් මුසු කරලා බැලුවොත් අපිට පුළුවන් මේ ශාසනය රකින්න පුළුවන්. එහෙම නැතුව එක පාරටම රෙදි ගලවලා කෑ ගහලා කිව්වොත් එහෙම මෙන්න අසරණෙක් මේක මහාන කරන්න ඕන කියලා මොකද්ද අපේ ශාසනයට වෙන්නේ? තනි කරම අර වක්කලි හාමුදුරුවෝ ගියේ අපි බලමු සිද්ධාර්ථ මේ කුමාරයා සක්විති රජ සම්පත් අර යොදුන් ගණන් ලොකු දිගපළල මේ නිදහන් හතරක් ඈ අර ලස්සන මාලිගා තුනක් නේද? ලස්සන පුංචි පුතේ කුමාරිකාවක් මේ සැප කොච්චර අත්හැරලා දාලාද පැවිදි වුනේ? අද කියන්නේ මොකද්ද? අපි දෙන්න දික්කසාද වුණා, කොල්ලා මහාන කරා. මේක මොකද්ද? මෙතෙන්ට එන්න බෑ. මේ හංවඩුව ගහන්න එපා කවම කවදාකවත් මේ විශේෂයෙන් හාමුදුරුවන්ට, පුංචි හාමුදුරුවන්ට විශේෂයෙන් මේ හංවඩුව ගහන්න එපා. මතක තියාගන්න වෙන්න ඕනේ ආනන්දයෙන් ප්‍රඥාවට යෑම. ඒකනේ වෙන්න ඕන නේද? මිනිස්සු ඉස්සෙල්ලා ආනන්දයට පත් කරලා තමයි ප්‍රඥාවට ගේන්න ඕනේ. නැත්තම් මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ආනන්දයට ගේන්න. ඊට පස්සේ තමයි ප්‍රඥාවට ගන්න. දැන් අද ආනන්දයක් තියෙනවද? නැහැ. ඇත්තටම නැහැ. ප්‍රඥාවක් මේ තුලින් ඇති වෙනවද? ඇත්තටම නැහැ. එහෙනම් අපි කොහෙද යන්නේ? අර ලෝකෙටම පාවඩ එලන්න බෑ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා. සෙරෙප්පු දෙකක් දාගන්න. රූපවාහිනී අපිට බලන්න බැරි දේවල් යනවනම් ඕක පිදුරු තලාගලින්ම වහන්න ඕනේ. අපි හදන්නේ පිදුරු තලාගලින් වහන්න නෑ, ගෙදර සාලෙන් වහන්න. ඒත් බැරි නම් ඇස් දෙක වහගන්න. නිසා මේ චක්‍රය තුළ ඉවත් වෙන්න මේකට ගැළපෙන්නේ නැත්තම් අයින් වෙන්න හුදකලා වෙන. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ තනිව හැසිරෙන්න කියලා.
රසාවතක් හැඳ පොඩි හාමුදුරුවෝ පුංචිම කාලේ තනියම හිටිලාද ආදරණීය හිතවතුනි, හැමදාම වගේ අදත් මම කියන්න හදන්නේ මේ සමු ගැනීම සටහන් කරන වෙලාව කියලයි. අද අපේ ගීත තෝරලා දීලා අපිත් එක්ක කතා බහට එකතු වෙලා අපි ආනන්දේ කරා කැඳවාගෙන ගියේ පූජ්‍ය මෙදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේට අප්‍රමාණ පින්, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සියහඬ වෙනුවෙන් සියහඬ සභාපතිනිය කාර්ය මණ්ඩලය සමගින්, සියන රසික හිතවතුන් හැමෝමත් වෙනුවෙන්. යලි දවසක ඔබ වහන්සේගේ ඇසුර, ඔබ වහන්සේගේ කතා බහ විඳින්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසරයි අපේ හාමුදුරනේ සමු ගන්නට. ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි, අපි යලිත් හමු වෙනවා ලබන සඳුදා රාත්‍රී 9ට සුපුරුදු වේලාවට. සුපුරුදු ආදරයත් එක්කම මේ ආදරේ හැමදාමත් වැඩි වෙනවා විනා අඩුවන්නේ නැහැ කියලා ඔබ දන්නවා. ඉතින් මට වෙනදා වගේම උදව් කරා මගේ ලැබැඳිය තක්ෂිලා, ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන්නට ප්‍රාර්ථනා කරමින් සමු ගන්නම්. මම තරංගිනි. Thank you.